අපේ ජීවිතේට ආදර්ශ පාඩම් ඉගෙන ගන්න ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඒ වගේ ක්‍රම අතරින් ඉතාම ජනප්‍රිය වගේම ඉතාම වටිනා කතා මාලාවක් තමයි ඊසෝප්ගේ උපමා කතා කියන්නේ. මේ ඊසෝප්ගේ උපමා කතා බාල තරුණ මහලු කිසිම වයස් භේදයකින් තොරව ඕනම කෙනෙකුට ඉතාම වටිනා ජීවිත ආදර්ශ ලබා දෙන කතා මාලාවක්. ඒ වගේම කුඩා දරුවන්ට කියවලා රස විඳින්න අහලා රස විඳින්න ඒ වගේම තමන්ගේ ජීවිතේ හොඳට සකස් කරගන්නත් වටිනා ආදර්ශ ලබා දෙන කතා මාලාවක් තමයි මේ ඊසෝප්ගේ උපමා කතා කියන්නේ. අද අපි කතා කරන ඊසෝප්ගේ උපමා කතාව වෙන්නේ පහත් විය යුතු තැන පහත් වෙනු කියන මාතෘකාව යටතේ තියෙන ඉතාම වටිනා ලස්සන කතාන්දරයක්. ඔන්න එක්තරා කාලෙක එකමත්තික දවසක විශාල බලවත් සැඩ සුළඟක් චණ්ඩ මාරුතයක් හමාගෙන ආවා. මේ සැඩ සුළඟ හමාගෙන එන අතරේ එක්තරා ගංගාවක ඉවුරක වැඩි තිබුණා ඉතාමත් උස විශාල ඕක් ගහක්. මේ ඕක් ගහ ඉතාම සුළු මොහොතකින් අර සැඩ සුළඟ ඇවිල්ලා ඒ ඕක් ගහේ වදිනවත් එක්කම මුලින්ම ඉදිරිලා ඒ ගංගාවට ඇදගෙන වැටුණා. මේ වෙලාවේ මේ ඕක් ගහ දිහාවේ බලාගෙන හිටියා ඒ ගඟේම ඉවුරේ වැඩිලා තිබ්බ පන් පඳුරා. මේ පන් පඳුර තමා දෙස බලාගෙන ඉන්නවා දැක්ක මේ ඉදිරිලා වැටිලා තියෙන ඕක් ගහ පන් පඳුරින් ඇහුවා, මං වගේ මේ තරම් විශාල දේහයක් තියෙන උස මහත කවදාකවත් වැටෙයි කියලා නොහිතපු මේ විශාල මගේ ශරීරයත් මේ සුළඟට මුලින්ම ඉදිරිලා කඩා වැටුණා නම් ඔබ කොහොමද ඔය ලස්සනට තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ කියලා පන් පඳුරින් ඇහුවා. කවුද ඇහුවේ මේ ඉදිරිලා ගංගාව හරහා වැටිලා තියෙන ඕක් ගහ? මේ වෙලාවේ පන් පඳුර ඕක් ගහට උත්තර දෙනවා. ඕක් ගහට කියනවා පන් පඳුර සුළඟ ඉතාම දැඩිව හමාගෙන එන බව අපි දැක්කා. ඒ වගේ වෙලාවට අපි කරන්නේ කොන්ද පහත් කරලා එහෙම නැත්තම් පහත් වෙලා ඒ හුළඟෙන් බේරෙන එක. නමුත් ඔබ එහෙම කරේ නැහැ. හැමදාම හිතාගෙන හිටපු විදිහට එකම විදිහට මේ චණ්ඩ මාරුතය හමාගෙන එන අවස්ථාවේ කිසිදු පැකිලීමකින් තොරව ආරක්ෂාකාරී බවකින් තොරව මාන්නේ උදම් වෙලා උජාරුවට හිටියා. ඒ නිසා ඔබට ඔය විපත අත්තුණා. අපි මේ වගේ සුළඟ ලං වෙනකොට කොන්ද නමලා බේරෙනවා කියලා පන් පඳුර කිව්වා. දැන් මේ කතාවෙන් අපිට විවේචනය කරන්න ගොඩාක් දේවල් තියෙනවා, පහසුයි. නමුත් පිට වැදගත් වෙන්නේ මේ ගහ කතා කරාද, පන් පඳුර කතා කරනවද, එහෙම නැත්නම් සැඩ සුළඟ එනකොට කොහොමද කොන්ද නමලා බේරෙන්නේ වගේ තර්ක නෙවෙයි. අපිට ජීවිතේට ගන්න තියෙන වටිනාම දේ අර නොවටිනා දේවල් ඔක්කොම ඈත් කරලා ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපිට තර්ක කරලා විතරක් විවාද කරලා විතරක් අපි ජීවිතේ ජය ගන්න බෑ. බුද්ධිමත්ව සර්වසාධාරණව කරුණු තීරුම් අරගෙන කටයුතු කරොත් තමයි අපිට ජීවිතේ සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කතාවෙන් අපේ ජීවිතේටත් ගන්න තියෙන ආදර්ශය මොකද්ද? අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට හමු වෙනවා අපිට වඩා ගුණවත් ඒ වගේම වටිනාකම් ඇති සත්පුරුෂයන්. ඒ වගේම තමයි අපේ දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් වගේ අපිට ගුරු හරුකම් හොඳ නරක කියා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ වටිනා උතුම් පුද්ගලයෝ අපේ ජීවිතේ වටා අනන්තවත් ඉන්නවා. ඉතින් ඒ අයට හිස නමන්නට, ඔවුන්ගේ අවවාද අනුශාසනා ඉතාම නම්‍යශීලීව යටහත් පහත්ව පිළිගන්න, ඔවුන් ළඟට ගිහිල්ලා යමක් නිහතමානීව අහන්න අපේ හිත නම්‍යශීලී විදිහට එහෙම නැත්නම් නිහතමානීව පවත්වා ගන්න අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕන.